නුවර පැවති රැලියකද කියනවා රට බේරගන්න උදව් කෙරුවොත් මේ තහනම් කරලා තියෙන පක්ෂ සමාජිකත්වය ලබා දෙනවා කියලා. අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන අපි එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා වෙන් වෙලා ඇවිල්ලා වෙනම පක්ෂයක් හදලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ පක්ෂේ නායකය වෙලා අවුරුදු 4-5ක් වැඩ කරලා ජනාධිපති වෙන්න ඕන්න මෙන්න තියෙද්දි මේ UNP සමාජිකත්වය ගන්න ඕනද? එතුමා ඒකෙන් උත්සාහ කරේ කියන්න මං හිතන්නේ අපිට එතුමා වාගේ මේ රත්තරන් එක්ක මහින්දානන්ද එක්ක ප්‍රසන්න රණතුංග එක්ක මේ එහෙම නැත්තම් මේ 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 මිරිස්කුඩු ප්‍රසන්න එක්ක හරිද වැලිකාරයෝ එක්ක මේ රටබංකොලොත් කරපු මිනිස්සුත් එක්ක එකතු වෙන්න කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අපි එතුමාට කියන්න ඕන පැහැදිලිවම එතුමාට ඒ අයත් එක්ක එකතු වෙන්න පුළුවන් වුණාට අපට ලැජ්ජාවක් ඇතුව ඒ අයත් එක්ක එකතු වෙන්න බෑ. ඉතින් ඒ නිසා එතුමා මතක් කර ගන්න ඕන 2015 දී එතුමාට එක්සත් ජාතික පක්ෂයට බලය දුන්නේ යහපාලන රජයේගෙන ජනතාව මූලික වුණේ මේ රටේ හොරුන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ තමයි මහා බැංකුව කැඩිලා මේ හොරු නිදැල්ලේ ඉඳලා දූෂිතයෝ නිදැල්ලේ ඉඳලා දඬුවම් නොලැබුණු නිසා තමයි එක්සත් ජාතික පක්ෂය කුල්ල කුජීත වෙලා ගිහිල්ලා ඉවරලා අපි ඒ පක්ෂය අතහැරලා එතුමා එක්ක අර ඉතුරු කණ්ඩායම ඉන්නේ කවුද කියලා දන්නවද? එතුමා එක්ක ඉන්නේ වජිර අබේවර්ධන, රවි කරුණානායක, අකිල විරාජ්කාරී වසම්ල, රංගේ බණ්ඩාරල වගේ කට්ටිය. අපිට එතුමාට මං හිතන්නේ දැන් මේ ජනාධිපතිවරණයට ඉල්ලගන්න විදියක් නැහැ, අපේක්ෂකත්වය ගන්න විදියක් නැතුව නන්නත්තර වෙලා ඉන්න වෙලාවේ මොනවා කියනවද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා ඊටාම පැහැදිලිවම විවිධ සමීක්ෂණ වාර්තා අනුව දැන් ඔප්පු වෙමින් පවතිනවා මේ රටේ වැඩිම ජනප්‍රසාදය තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියලා ඉවරලා. ජනතා විමුක්ති පෙරමුණ 22% ඉඳලා 15%ට අඩු වෙලා තියෙනවා. ජනාධිපතිතුමාගේ සහ පොහොට්ටුවේ ජනප්‍රියතාවයක් වැඩි වෙන්නේ නැහැ. දවසින් දවස මේ රටේ උතුරෙත් දකුණෙත් හරිද? ඒ වගේම බස්නාහිරත් නැගෙනහිරත් මේ රටේ ඕනම තැනක සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ගේ හදවත් ත්‍යාකරන නායකයා බවට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත්වලා ඉවරයි. ඒකට තියෙන එක සාක්ෂියක් මේ බලන්න. ඊයේ දවසේ මන්නාරම මේ ඉන්නේ රිෂාඩ් බදුරුදීන් මැතිතුමා. මේ ඉන්නේ මැද ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. එහා පැත්තේ ඉන්නේ සෙල්වම් අඩික්කලනාදන් මැතිතුමා. සිංහල පුද්ගලයා ඉන්නව මැද, මුස්ලිම් පුද්ගලයා ඉන්නවා, ඊළඟට ඉන්නව දෙමළ පුද්ගලයා. ඒ නිසා විශේෂයෙන්ම මේ අගරදගරුතුමා, කාදිනල්තුමා කියලා තියෙන විදියටත්, ඒ වගේම අනෙක් ආගම්වල මුස්ලිම් ආගමේ වේවා, දමිල ආගමේ වේවා, හැම ආගමකම කියලා තියෙන විදියට මේ මිනිස්සුන්ට කරුණාවෙන් සලකන්න පුළුවන් නායකයෙක් පහළ වෙන්න ඕන. මේ රටේ මේ මොහොතේ මේ දේශපාලන පිට්ටනියේ සජ්ජාතිකත්වයෙන් රටපාලනය කරන්න පුළුවන් මේ රටේ සිංහල ජනතාවගේ, දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ හිත දිනාගත්තු හිත එකට එකතු කරපු නායකයා බවට පත් වෙලා තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ නිසා තමයි ඔහුට බෞද්ධ අය පමණක් නෙමෙයි, දෙමළ දමිළ අය පමණක් නෙමෙයි, මුස්ලිම් අය පමණක් නෙමෙයි, කතෝලික අය පමණක් නෙමෙයි, මුළු සමස්ත ශ්‍රී ලාංකික ජන සමාජයේම මේ සජිත් ප්‍රේමදාස මාතා වටා එකතු වෙලා තියෙනවා සහ ජයග්‍රහණ ස්ථිරයි. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමාට පොහොට්ටුවෙන් අපේක්ෂකත්වයේ නොලැබෙන එක ගැන අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ කියලා ඉවරලා එතුමා එක වෙලාවට පොහොට්ටුවත් එක්ක ඉන්න කොටයි, අනිත් වෙලාවට තව කට්ටියක ඉන්න කොටයි, විවිධ කතා කියන කොට සහ මේ කරගෙන යන වැඩපිළිවෙල මේ රටේ ජනතාව පීඩණයෙන් මිරිකලා, බදු වලින් මිරිකලා, බිල් වලින් මිරිකලා, බඩු මිලින් මිරිකලා, මේ මිනිස්සුන්ගේ දුක හඳුනන්නේ නැති නායකයෙක් එක්ක මට තේරෙන්නේ නැහැ මොන එකතුවක්ද කියලා ඉවරලා. ඉතින් ඒ නිසා ඉතා පැහැදිලිවම අපි කියන්න ඕන මේ දැන් හෙට උදේ මේ වෙලාව වෙනකොට මේ ජනාධිපති මැතිවරණ කැඳවීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබිලා ඉවරයි. හරිද? එතකොට අපි හිතනවා මේ මාසේ අන්තිම වෙනකොට ජනාධිපති මැතිවරණය කැඳවීම ප්‍රකාශයට පත් කරලා සැප්තැම්බර් මාසේ අග සතියේ හෝ ඔක්තෝබර් මාසේ මුල සතියේ ජනාධිපතිවරණ තියෙයි කියලා ඉල්ලලා. ඒ නිසා මම දැක්කේ නැහැ මොකද හේතුව. දැන් මේ නඩු දාලා අන්තිම තුරුම්පුවත් කෙලවිලා ගියා. කී පාර නඩු දැම්මද නේද? 2015 ගෙනාවේ 19 වෙනි සංශෝධනය. ඊට පස්සේ තුන් වතාවක් මේ 19 වෙනි සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ දුර කාලය අවුරුදු 5ක් කියලා ඉවරලා ශ්‍රේෂ්ඨාධිකරණය දැන් මේ තීන්දුව දීලා තියෙදී තමයි දැන් ඔන්න ඊයේ මේ අන්තිම තීන්දුව දුන්න 4 වෙනි වතාවටත්. ඉතින් ඒ නිසා මේ දන්න උප්පර වැට්ටි ඔක්කොම දැම්මා. දැන් තමයි තේරලා තියෙන්නේ තුමා ඉලෙක්ටඩ් ජනාධිපති නෙමෙයි සිලෙක්ටඩ් ජනාධිපති කියලා ඉවර වෙලා. හරිද? දැන් ඒ නිසා ඉලෙක් වෙන්න ක්‍රමයක් නැහැ.
මොකද ඉලෙක් වෙන්න නම් ලංකාව තියෙන සෑම ඡන්ද මධ්‍යස්ථානයක්කම රැස්වීමක් කරන්න ඕන, කාර්යාලයක් දාන්න ඕන, පෝස්ටර් ටික වදින්න ඕන. හරිද? ඊළඟට මේ ආසන මට්ටමේ මහරැස්වීම කෙරෙන්න ඕන. හැම ඡන්ද මධ්‍යස්ථානටම පොලි මේ ඒජන්ට් කෙනෙක් දාන්න ඕන. හැම ගෙදරකටම කැන්වසින් ව්‍යාපාරයක් කරන්න ඕන. එතකොට මේ ඊළඟට හැම ඡන්ද පෙට්ටියක්ම ගණන් කිරීම සඳහා ගණන් කිරීමේ නියෝජිතයෙක් පත් කරන්න ඕන. අද එතුමාට ඒ යාන්ත්‍රණය නැහැ. එතුමා පෝට්ටුව කඩලා ගන්න උත්සාහ කරා. ඒ බැරි වුණා. යාන්ත්‍රණය නැහැ අද. ඉතින් ඒ නිසා එතුමාටම අපහාස කරපු, නිඳා කරපු, හරිද, රනිල් හිරේදානගම් අපිට නිඳයන් නැහැ කියපු මිනිස්සු, ඒ වගේම රනිල්ට අගමැති ගන් දෙන්න මොලේ අමාරුවක් නැහැ කියපු මිනිස්සු, ඒ වගේම මහදාවල් මහ බැංකුත් මැදුම් කර මංකොල්ලය ප්‍රථම වරට හෙළි කළේ මමයි කියලා තර්ක කරන මිනිස්සුත් එක්ක තමයි එතුමාට ඉන්න වෙලා තියෙන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් මේ මොකද්ද, ඒ දණ්ඩෙන් එගොඩ කරන්න උත්සාහ කරා මුල් කාලේදී නාමල් කුමාරයව, දැන් ඒක කරන්න බැරුව දැන් ආයේ අන්තිම මොහොතේ ආයේ කරන්න උත්සාහයක් ගන්නවා. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති, ජනමතයට ඉඩ දෙන්න, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්න, ජනතාව විඳින දුක්ඛන්දරාව සම්බන්ධව ඔවුන්ගේ පීඩණය කුපිත වීමකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදීව පාවිච්චි කරලා තම කැමැත්තට ජනාධිපති කෙනෙක් තෝරන්න ඉඩ දෙන්න.